හොඳයි. අයබවන් තෝරපතල හැම දිනකටම අද දවසේ දොරපතල එකතු වෙලා ඉන්නේ හතවසර ඉතිහාසය පන්තියත් එක්ක. ඔයාලට මම පැහැදිලිව ඇහෙනවා නේද පුතේ? හැමෝටම මතක ඇති අපි ගිය සතියේදී සාකච්ඡා කරා අපේ පැරණි ජන ජීවිතය කියන පාඩමේ කුඹුරු වගාව නැත්නම් බී වගාව පිළිබඳව කොටසින් කොටස කතා කරා. මතක ඇති කොහොමද බී වගා කිරීම සඳහා කුඹුරක් සකස් කරගන්නේ? එතකොට එහිදී මුලින්ම අපි කිව්ව මූලිකම පියවර විදිහට අපි සීසෑම කරනවා කියලා. සීසෑම සඳහා ගවයන් යොදා ගන්නවා. එතකොට ඒ සඳහා විශේෂ උපකරණයක් යොදා ගන්නවා කියලා කිව්වා නකුල කියලා. දොළ පුතාලට මතක ඇති අපි ගිය සතියේදී සාකච්ඡා කරා. එතකොට ඊට පස්සේ ලියදී සකස් කිරීම සාමාන්‍ය සමමට්ටමේ බිමක ලියදී සකස් කිරීම වගේ කඳුවාශ්‍රිත ප්‍රදේශවල හිල්මලු ක්‍රමයට ලියදී සකස් කිරීම කියන මෙන්න මේ ආකාර දෙකටම ලියදී සකස් කිරීම සිද්ධ කරන බව කිව්වා. එතකොට පෝරු ගෑම ඉන් අනතුරු අපි කිව්වා කුඹුර වැපිරීම සිද්ධ කරනවා කියලා. ඔන්න ඊට පස්සේ වපුරපු කුඹුරේ ගොයම් ටික ටික වැඩිමින් ගොයම් පැහෙන කාලයට ස්ථානයක කියලා කිව්වා. අපි ඒ ස්ථානයේ හඳුන්වීමට විශේෂ නමක් කිව්වා. මොකද්ද? කමත කියලා නේද? ඔන්න ඊට පස්සේ කමතේදී ගොයම් මැඩීම, ඒ කියන්නේ ගොයම් පෑගවීම සිද්ධ කරගත්තා. ඊට පස්සේ වී හුලං කිරීම කියන කාර්ය සිද්ධ කරන බව අපි සාකච්ඡා කරා මතක ඇති. ඊට පස්සේ අපි කිව්වා වී ටික වේල ගන්නවා කියලා. ඔන්න අපි අවසානෙටම කිව්වා වේලගත්ත වී ටික තැම්පත් කර ගැනීමට වී බිස්සක් යොදා ගන්නවා කියලා. හැමෝටම මතක ඇති. ඊට පස්සේ අපි කිව්වා මොනවද? මේ ගෙටගත්ත වී ටික පාවිතා කරන ආකාර දෙකක් තියෙනවා කියලා. ඒ මොකක්ද? කැකුළු හාල් සහ තැම්බූ සහල් කියන මෙන්න මේ ආකාර දෙකටම මේ වී බිස්සේ තියෙන වී ආහාර සඳහා භාවිතා කරන බව අපි සාකච්ඡා කරා. හොඳයි, අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ ගොයම් ආරක්ෂා කර ගැනීම සඳහා මොනවද මේ මඩ ගොවිතැන කරපු ගොවීන්, එහෙමත් නැත්නම් කුඹුරු ගොවිතැන කරපු ගොවීන්. අපි හැඳින්නවා මේක තවත් විශේෂ නම්කින්. මොකක්ද? වාරි ගොවිතැන කියලා කිව්වා. ඒත් මෙන්න මේ
ගොවිතැන් ක්‍රමයේදී ගොයම ආරක්ෂා කර ගැනීම සඳහා මොනවද මේ අය කරපු කටයුතු කියලා අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒකට මෙන්න මෙතනින් තමයි අද පාඩම පටන් ගන්නෙ. එතකොට ගොයම ආරක්ෂා කර ගැනීම සඳහා අපි මුලින්ම හේන් ගොවිතැන ගැන කතා කරද්දී මතක ඇති එහිදී භාවිතා කරපු උපක්‍රම වගේම ඒ අරුණහම තවත් විවිධ උපක්‍රම ගොයම් ආරක්ෂා කර ගැනීම සඳහා මේ මඩ ගොවිතැනේදී භාවිතා කරලා තියෙනවා. ඒ මොනවද? නියරවල සහ කුඹුරේ තැන තැන පොල් පිටි සිටුවීම්. නියරේ ඒ වගේම කුඹුරේ ලියදිවල තැනින් තැන මොනවද කරලා තියෙන්නේ? පොල් පිටි හිටවල. මොකටද මේ පොල් පිටි හිටවන්නේ? පොල්පිටි හිටවලා බලාපොරොත්තු වෙන්නේ මේ ස්ථානයේ කවුරු හරි ඉන්නවා කියන එක ඇඟවීම සඳහා. ඒකට පොල්පිටක් හිටවලා තියෙනකොට කවුරු හරි ඉන්නවද කියලා කුඹුරට එන සතෙකුට බයක් ඇති කිරීම සඳහා. විශේෂයෙන්ම කුරුල්ලන්ට කුරුල්ලන් බය කිරීම සඳහා තමයි මේ වගේ දේවල් යොදාගන්නේ. මොකද ලොකුම හානියක් වුන්නේ කෘමීන්ගෙන් සහ කුරුළු විශේෂ වලින් මේ ගොයම් ආරක්ෂා කර ගැනීමේදී ලොකු පීඩාවක් ඇති වුණේ මේ අයගේ. ඒ වගේම ගොයම් ආරක්ෂා කර ගැනීමේදී විශේෂයෙන්ම අපි කියන කෘමීන්ගෙන් ආරක්ෂා කරගන්න අවශ්‍යයි කියලා. මේ නිසා මොකද කරේ? මීතෙල් පොඟවපු තිර කුඹුරේ පත්තු කරා. මීතෙල් වලින් පොඟවලා කදුරු කෝටු වල ගහලා තමයි මේ තිර කුඹුරේ තනින් තන පත්තු කරේ. ඒකර මේ මීතෙල් වල ගඳට විවිධ කෘමීන් විකර්ෂණය වෙනවා. ඒ කියන්නේ කෘමීන් එන්නේ නැහැ මේ ගඳට ඈත් වෙලා යනවා. ඒ වගේම තමයි පුතේ මේ අය විවිධ කෙම් ක්‍රම භාවිතා කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ අය තමන්ගේ ගොයම ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදලා තියෙන්නේ. පැහැදිලිද? මම දැන් chat එක on කරලා තියෙනවා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ගොයම ආරක්ෂා කිරීම අපි අර හේන් ගොවිතැනේදී මීට අමතරව ක්‍රම තියෙනවා. අපි කිව්වා හේන් ගොවිතැනේදී විවිධ ක්‍රම පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒ ක්‍රම හැරුණාම තමයි මෙන්න මේ ක්‍රමත් භාවිතා කරන බව කිව්වේ. අපි හේන් ගොවිතැනේදී කිව්වා පැල් රකින්නවා කියලා කිව්වා, ගිනි මැල ගහනවා කියලා කිව්වා නේද? එතකොට අපි කිව්වා හැලිකට මතක ඇති පඹයක සිටවන බව සාකච්ඡා කරා. මෙන්න මේ කියන ආරක්ෂක ක්‍රමවේදයන් හැරුණාම තවත් ගොයම් වගා කිරීමේදී ආරක්ෂක ක්‍රමවේදයන් තමයි මේ තියෙන්නේ.
ගොයම ආරක්ෂා කිරීම කියලා ලියලා අපි ලියාගම් මොනවද මේ ක්‍රම කියලා. නියරවල සහ කුඹුරේ තැන තැන පොල් පිටි සිටුවීම. දෙවැනි එක මීතෙල් පොඟවන ලද පහන්තිර මීතෙල් පොඟවන ලද පහන්තිර කුඹුරේ හත්තු කිරීම. අපි කිව්වා මේ මීතෙල් පොඟවන ලද පහන්තිර කදුරු කෝටුවල බැඳලා තමයි මැසි මදුරු විකර්ෂණය කිරීම සඳහා හත්තු කරන්න කියලා. ඊට අමතරව විවිධ කෙම් ක්‍රම. කේම් ක්‍රම කියලා කියන්නේ පුතේ මේ අය යොදාගත විවිධ ආගමික ඇදහිලි විශ්වාස මත ඔවුන් විසින් සාම්ප්‍රදායිකව කරගෙන ආපු යම් යම් අභිචාර විදි. හොඳයි. අපි එහෙනම් ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ. කුඹුරු ගොවිතැනේදී භාවිතා කරන ලද උපකරණ පිළිබඳව. කුඹුරු ගොවිතැනේදී හේන් ගොවිතැනේදී වගේම විවිධ උපකරණ භාවිතා කරන්නට වුණා. විශේෂයෙන්ම අපි දන්නවා කුඹුරු ගොවිතැනේදී භාවිතා කරපු උපකරණයක් තමයි උදැල්ල කියලා කියන්නේ. එතකොට සිංහල උදැල්ලේ හැඩය සාමාන්‍ය උදැල්ලට වඩා ටිකක් වෙනස්. ඔබට පේනව ඇති මේ ඡායාරූපය. මවුස් ක්ලික් එක යන ඡායාරූපය පොඩ්ඩක් බලන්න හැමෝම. මේ තියෙන සිංහල උදැල්ල, මේ තියෙන උදළු තලයේ හැඩය අපි අද වර්තමානයේ දකින උදළු තලයක හැඩයට වඩා වෙනස්. දිග මිටක් තියෙන උදැල්ලක් තමයි භාවිතා කරන්නේ. එතකොට අපි කුඹුරු ගවිතනේ කියනකොටම අපිට මතක් වෙනවනේ දැයකැත්ත. මේ දැකැත්ත භාවිතා කරේ මොන සඳහාද? ගොයම් කැපීම සඳහා. මෙන්න මේකට තමයි අපි දැකැත්ත කියලා තියෙන අල්ලවා ගැනීම සඳහා මිටක් තියෙනවා. වාක්‍යයක් සහිත පිහියක් තමයි මේ දැකැත්ත කියලා කියන්නේ. ඒ ඇරුණාම මෙතන මේ ඡායාරූපය ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. පෝරුව අපි කිව්වා ලියද්දේ උස්තන් මිටිසෙන් සම කිරීම සඳහා තමයි මේ පෝරු ගෑම සිද්ධ කරන්න කියලා. ඔන්න ඒ සඳහා යොදාගත්ත අත්පෝරුවක් තමයි මේ ඔබ දකින්නේ. පිළියාගමු කුඹුරු ගොවිතැනේදී භාවිතා කරන උපකරණ. කුඹුරු ගොවිතැනේදී භාවිතා කරන උපකරණ. එයටත් අපි ලියාගමු උදැල්ල. ඔන්න ඔයගලන්ට පුළුවන් නම් මේ පින්තූර හොයලා ඔබේ පොතේ ලස්සනට අලව ගන්න. ඔයගලන්ට මේ උපකරණ මොනවද කියලා අමුතුවෙන් එතකොට කටපාඩම් කර කර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒකට මේ සඳහා ක්‍රියාකාරකමක යෙදුනහම අපිට ඉබේටම මතක හිටිනවා අපි මොනවද කරේ කියලා නේ. අන්න එතකොට
මොනවද මේ උපකරණ කියන එක මතක තියාගන්න ලොකුවට මහන්සි වෙන දෙයක් නැහැ. පුළුවන් නම් උපකරණේ නම ලියලා ඒ අදාළ උපකරණේ ඡායාරූපයක් පින්තූරයක් අලව ගන්න පුළුවන්. උදැල්ල දෑ කැත්ත දෑ කැත්ත අපි මෙතෙන් සාකච්ඡා කරන්න පුතේ ප්‍රධානවම භාවිතාට ගත්ත උපකරණ පිළිබඳව මේ හඳුනාම් විවිධ විවිධ උපකරණ වුන් භාවිතා කරලා තියෙනවා. තුන්වෙනි එක අත්පෝරුව අත්පෝරුව පෝරුව හරි නේද ඊළඟට යමු ඊට පස්සේ මෙන්න මෙතන ඔයගලන්ට විශේෂ උපකරණයක් පේනවා නගුල කියලා අපි අර මුලින් කතා කරපු සීසෑමේදී කතා කරපු නගුල කියන උපකරණය තමයි මේ ඔබට හොඳින් පැහැදිලිව පේන්නේ මෙන්න මේක තමයි ගවයින්ගේ කරේ බැඳලා නගුල් ලතින් අල්වාගෙන සීසෑම සඳහා කියන්නේ පස් පෙරලීම සඳහා භාවිතා කරපු විශේෂ උපකරණය මේක හැඳින්වුව මොකක් කියලාද නගුල කියලා ඊළඟට ලියාගමු නගුල නගුල පස්සේ මේ පැත්තෙන් ඔයගලන්ට පේනා මේ බොලත්ත බොලත්ත ගොඩක් වෙලාවට මේ කමත පිරිසිදු කිරීම සඳහා තමයි යොදාගත්තේ. එතකොට කුල්ල කමතේදී මේ කුල්ල නම් හැඳින්වෙ වෙනම නමකින් මතක ඇති. පවසර ශිෂ්‍යත්වයට ඉගෙන ගන්නවා ඔයගොල්ලෝ කමත් භාෂාව. එතකොට එතනදී මේ කුල්ල හඳුන්වන්නේ යතුරු කියලා. කුල්ල බොලත් මේ නම් ලියා ගන්න හැමෝම භාවිත කරපු උපකරණ එතකොට මෙන්න මේක භාවිත කරාපුතේ වි මැනීම සඳහා බුසල කියන ඒකකේ එතකොට මෙන්න මේ ඒකකෙන් එකක් මේ විදිහට පුරවලා මිටකින් සමතලා කරලා මේ ප්‍රමාණය හැඳින්වුවා ඒගොල්ලෝ බුසල් එකයි කියලා. එතකොට අස්වැන්න කොච්චරක්ද බුසල් වලින් අස්වැන්න ප්‍රමාණය කොච්චරක්ද කියලා මැන ගැනීම සඳහා තමයි මේ උපකරණය භාවිතා කරලා තියෙන්නේ. මේකට කිව්වා බුසල කියලා. පෙට්ටියක් වගේ හැඩයකින් තියෙන උපකරණයක්. මේකට දාලා තමයි වී ටික මැනගන්නේ. පැහැදිලිද? මොකක්ද අපි මේකට කිව්වේ බුසල මේ විදිහට මේ තියෙන බුසලට වී පුරවලා මිටකින් සමතලා කරලා තමයි බුසල් ප්‍රමාණය මැනගන්නේ අපි කුඹුරේදී මේක මැනලා අරගන්නම් එරුණහම තව භාවිතා කරපු උපකරණ අතර ලබු කැටේ මේ තියෙන ලබු කැටය මේ ලබු කැටේ භාවිතා කරේ ගොඩක් වෙලාවට කුඹුරු වැඩවලට යනකොට වතුර අරගෙන යන්න. වතුර ටිකක් අරගෙන යනවා මහන්සියට බොන්න. පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා. මොකේද මේ වතුර අරගෙන ගිය අතීතයේදී ලබු කැටේ. කුරුණිය කියලා කියනම පුතේ බිත්තර වී ගෙන යාම සඳහා භාවිතා කරා. විශේෂයෙන්ම වී වැපිරීමේදී ඔයගොල්ලන් දකිනවා මොනවා හරි භාජනයක වී බිත්තර වී තියාගෙන තමයි ඉහින්.
අන්න ඒ සඳහා භාවිත කරපු වාජනේ තමයි මේ කුරුණිය කියලා කියන්නේ. මේකත් පං වලින් වියලා තියෙන පෙට්ටියක්. ඒ වගේම කුඹුරට ගෙවිලිය කෑම අරගෙන යාම සඳහා ඇඹුල අරගෙන යාම සඳහා මේ විදිහේ කුරුණි පෙට්ටි භාවිත කරලා තියෙනවා. පැහැදිලිද? එතකොට අපි කිව්වා තවත් වී වේලා ගැනීම සඳහා මාගල කියලා පැදුරක්. ඒකත් පන් වලින් වියපු පැදුරක්. මේක හැඳින්වෙන්නේ මාගල කියලා. ඒකට හේතුව මේක ටිකක් සාමාන්‍යයෙන් gedare නිදියන් වෙලා ගන්න පැදුර වගේ එකක් නෙවෙයි. දිග පැදුරක්. වඩා වැඩි දිගකින් යුතු පැදුරක් තමයි මේ මාගල කියලා කියන්නේ. එතකොට මේ දිග පැදුර අවුවේ දාලා තමයි අපි වී ටික වේලා ගැනීම සිද්ධ කරන්නේ. මේ පන් පැදුරට අපි කිව්වා මොකක් කියලාද? මාගල කියලා. මෙන්න මේ වගේ විවිධ උපකරණ කුඹුරු ගොවිතැනේදී තමන්ගේ කටයුතු කර ගැනීම සඳහා මේ අය භාවිතා කරලා තියෙනවා. මේ හරුනම් තවත් විවිධ උපකරණ අය භාවිතා කරලා දින අපි මේ කතා කරන්නේ ප්‍රධානම කුඹුරු ගොවිතැනේදී ඔවුන් භාවිතා කරපු උපකරණ මොනවද කියන එක. පැහැදිලිද? හැමෝටම වෙලා ඇති නේද ලියා ගන්න. මං චැට් එක ඔන් කරලා තියෙනවා, මොන හරි ගැටලුවක් තියෙනවා නම් ලියා ගන්න බැරි තැනක් තියෙනවා නම් කියන්න. මේ රූපේම ඕනේ නැහැ. උදැල්ලක පින්තූරයක්, මාගලක පම් පැඳුරක මේ විදිහට යොදාගත් තියෙන පින්තූරයක්, හොයාගන්න තියෙන පින්තූර ටිකක් අලවලක් තියාගන්න. ඔව්, බුසලින් කරන්න පුතේ මං කිව්වේ වී ටික මැනගන්න එක. මේ තියෙන්නේ බුසල. එතකොට මේක වඩුවෙක් ලව්ව මේ අය හදවා ගන්නවා ලීයේ. එතකොට මෙන්න මේකට වී පුරවලා වී ප්‍රමාණය, තමන්ගේ වී ගොඩේ තියෙන වී ප්‍රමාණය කොච්චරක්ද කියලා මැනගන්න එක තමයි මේ බුසලෙන් කරන්නේ. වී පුරවලා ඒක මේ මිටකින් සමතලා කරලා බුසල් ප්‍රමාණය, බුසල් 1යි 2යි 3යි කියලා මේ විදිහට වී ගොඩේ බුසල් ප්‍රමාණය කොච්චරක්ද කියලා මැනගන්න එක තමයි කරන්නේ. මේක මිනු ක්‍රමයක්. පැහැදිලිද? සාකච්ඡා කරනවා මේ මඩගොවිතැනේදී භාවිතා කරන වචන පිළිබඳව. මඩගොවිතැන නැත්නම් කුඹුරු ගොවිතැන වාරි ගොවිතැනේදී පුතේ විවිධ වචන භාවිතා කරනවා. ගොඩක් වෙලාවට පැරණන්ගේ වාක් සංස්කෘතියක් මේ ගොවිතැන හරහා බිහි වෙලා තියෙනවා. අපි කිව්ව එකට කලිනුත් මම කිව්වා කමත් භාෂාව කියලා. එතකොට ඒ තරම් ලොකු සංස්කෘතියක් මේ මඩගොවිතැන හා සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි පුතේ මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ මෙන්න මේ කියන කරුණු ටික ගැන. මොකක්ද? ගොයම් මැඩීම ගැන අපි කතා කරා. ගොයම් මැඩීම කියලා කියන්නේ ගොයම් පෑගීම. මීගවයින් ලවා කමතේදී ගොයම් පාගවන ගොයම් ගහෙන් බී වෙන් කර ගැනීම තමයි මෙහිදී සිද්ධ වුනේ. ගොයම් මැඩීම කියලා අපි කිව්වේ ඒ කාර්ය. ඔගලන්ට මතක ඇති. එතකොට අපි මේ පාඩමේදී සාකච්ඡා කරනකොට තවත් එක දෙයක් ගැන සාකච්ඡා කරා මතක ඇති. ගොයම් කොළය. වී ටික කපලා ගොයම් ටික කපලා ඒක ගොඩකට ගොඩ ගහනවා කියලා කිව්වා.
එතකොට මේ එක ගොඩකට ගොඩ ගැහුවාම අන්න ඒ ගොඩ අපි හැඳින්වුවා මොකක් කියලාද ගොයම් කොළය කියලා. එතකොට අපි නිකන් හිතන්නේ නම් ගොයම් ගහේ ගොයම් කොළයක් කියලානේ. එහෙම එකක් නෙවෙයි. ඒකේ තේරුම වෙනස්. එතකොට අපි කිව්වා මේ ගොයම් ගොඩ ගහන ස්ථානය කුඹුරේම එක ස්ථානයක තමයි මේ ගොඩ ගැසීම කරන්න එන්නේ. ඒ ස්ථානය ගොයම් ගොඩ ගහලා ගොයම් පෑගීම් සඳහා යොදා ගන්න ස්ථානයට අපි කිව්වා විශේෂ නමක් මොකක්ද? කමත කියලා. එතකොට මේ කමත් භාෂාවේදී නැත්නම් ගොඩ මඩ ගොවිතැනේදී භාවිතා කර වචන කීපයක් ගැන තමයි අපි මේ පාඩමේදී අවධානය යොමු කරන්නේ. මේ විදිහට භාවිතා කරපු වචන ගණනාවක් තියෙනවා. පැහැදිලි නේද? මඩ ගොවිතැනේදී භාවිතා කළ වචන. ඊට ප්‍රශ්නයකට එන්න පුළුවන් ගොයම් මැඩීම යනු කියලා උත්තර හතරක් දීලා ඔන්න තෝරන්න. අනේ නිසා මේ මොකක්ද කියන්නේ කියලා මතක තියාගන්න. ගොයම් මැඩීම. ගොයම් මැඩීම කෙටි ඉරක් ගහලා ඉස්සරහෙන් ලියමු අපි ගොයම් තෑගීම කියලා. ගොයම් මැඩීම ඒ කියන්නේ ගොයම් තෑගීම කියන එක තමයි මේකේ තේරුම වෙන්නේ. දෙවෙනි එක ගොයම් කොළය. ගොයම් කොළය හොඳයි කවිෂා. ගොයම් කොළය කියලා අපි කිව්වා මොකක්ද? කපාගත් ගොයම්. කපාගත් ගොයම් එකතු කොට. කපාගත් ගොයම් එකතු කොට කපාගත් ගොයම් එකතු කොට සකස් කරගත් ගොයම් ගොඩ. හොඳයි තෂානි. හොඳයි චන්කි. අනුති හොඳයි පුතා. රජිත හොඳයි පුති. හිරුන් හොඳයි. කමත. කමත ගොයම් පෑගීම සිදු කළ ස්ථානය. ගොයම් පෑගීම සිදු කළ ස්ථානය මේ විදිහේ විවිධ නම් විවිධ වචන භාවිතා කරා මඩ ගොවිතැනේදී විශේෂයෙන්ම. හොඳයි
ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා පුතේ අපි කිව්වා කෘෂිකර්මාන්තයේ ප්‍රධාන කොටස් දෙකයි මොනවද ගොවිතැන සහ සත්ව පාලනය කියලා මතක ඇති. එතකොට අපි ඔන්නෙ කියපු ගොවිතැන තමයි හේන් ගොවිතැනයි කුඹුරු ගොවිතැනයි කියලා වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. අද දවසේදී අපි මේ ගොවිතැනේ තියෙන අනිත් කෘෂිකර්මාන්තයේ තියෙන අනිත් කොටස පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ තමයි සත්ව පාලනය කියන කොටස. හොඳයි සසින්දු. සත්ව පාලනය කියන කොටසට තමයි දැන් අපි යමු වෙන්න හදන්නේ. මොකද්ද පුතේ මේ සත්ව පාලනය කියලා කියන්නේ? සත්ව පාලනය කියලා කියන්නේ හොඳයි අක්ලා. සත්ව පාලනය කියලා කියන්නේ පුතේ මිනිසුන්ගේ විවිධ උවමනා සඳහා සතුන් නැති කිරීමට තමයි මේ සත්ව පාලනය කියලා අපි කියන්නේ. අපි හඳුනාගමු නිවැරදිවම සත්ව පාලනය කියන්නේ මොකක්ද කියලා. මිනිසාගේ එදිනෙදා කටයුතු පහසු කර ගැනීමට ඒ වගේම තමයි ආහාර සඳහා සතුන් ඇති කිරීමට තමයි මේ සත්ව පාලනය කියලා කියන්නේ. පැහැදිලිද? සත්ව පාලනය කියන්නේ මිනිස්සුන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යාම සඳහා විවිධ ආහාර වර්ග ලබා ගැනීම සඳහා සතුන් ඇති කිරීම තමයි මේ සත්ව පාලනය කියලා කියන්නේ. විශේෂයෙන්ම මේ සත්ව පාලනයේදී මොන වගේ සතුන්ද ඇති කරලා තියෙන්නේ? සත්ව පාලනයේදී පුතේ මිනිස්සුන්ට වඩාත් ප්‍රයෝජනවත් සතුන් තමයි මේ අය ඇති කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ගවයා කියන සත්වයා පැරණිමන්ට ඉතාම ප්‍රයෝජනවත් සතෙක් වුණා. එයාගේ කටයුතු පාසු කර ගැනීමට විවිධ ආහාර වර්ග ලබා ගැනීම සඳහා මේ ගවයා කියන්නේ බොහොම වටින සතෙක් වුණා පැරණිමන්ට. ඒ නිසාම මේ අය ගවයන් ඇති කරා. ඒකර මේ ගවයන් ඇති කිරීම තමයි සත්ව පාලනය කියලා කියන්නේ. එතකොට ගවය විතරක් නෙමෙයි. ඒ සඳහා විවිධ සතුන් මේ අය යොදාගත්. ඒ හැරුණාම ගවයා හැරුණාම එළුවා. එළුවන්ත් ඇති කරලා තියෙනවා ගවයින් වගේම විශේෂයෙන්ම කිරි වගේ දේවල් ලබා ගැනීම සඳහා. ඒ වගේම කුකුළු. මස් පිණිස, විතර පිණිස කුකුලන් ඇති කරලා තියෙනවා. ඌරන්. ඌරනුත් ඇති කරලා තියෙනවා විශේෂයෙන්ම මස් පිණිස ආහාර අවශ්‍යතාවයේ කොටසක් සම්පූර්ණ කර ගැනීම සඳහා. එතකොට පැහැදිලිද මේ සත්ව පාලනය කියන්නේ මොකක්ද කියලා? මිනිස්සුගේ එදිනෙදා කටයුතු පාසු කරගන්න ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමත් කියන මෙන්න මේ කාරණා සම්පූර්ණ කර ගැනීමට මිනිස්සුන්ට අවශ්‍ය සතුන් ඇති කිරීම තමයි මේ සත්ව පාලනය කියලා කියන්නේ. පැහැදිලිද? හරි, අපි එහෙනම් ලියාගමු සත්ව පාලනය. සත්ව පාලනය. හොඳයි වාශිනී.
කියව ගන්න කියලා ඉවර වෙච්ච අය නැවත පොත කියව ගන්න සත්ව පාලනය සත්ව පාලනය යනු සත්ව පාලනය යනු खाली लेना है कि मांगी लगे ना प्रश्न हाँ ना वाई इंसान किए वगैरह सत्व पालने या नो मिनी सागे एदिने दा कटे युतु මිනිසාගෙ එදිනෙදා කටයුතු හොඳයි මිනිසාගෙ එදිනෙදා කටයුතු පහසු කර ගැනීමටත් රජිත මිනිසාගේ කටයුතු පහසු කර ගැනීමට ආහාර පිණිසත් සතුන් ඇති කිරීමයි හොඳයි සසින්දු අනතර හොඳයි පුතා හොඳයි සත්ව පාලනය කියලා අපි හඳුන්වන්නේ මිනිසුන්ගේ කටයුතු පාසු කරගන්න විවිධ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සතුන් ඇති කිරීමට තමයි මේ සත්ව පාලනය කියලා අපි කියන්නේ. හොඳයි. අපි ඊට පස්සේ සාකච්ඡා කරා මොකක් ගැනද? මේ විදිහට මිනිසුන්ගේ කටයුතු පහසු කරගන්න ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මේ අය ඇති කරපු සතුන් කවුද කියලා හඳුනා ගන්න එක බොහොම වැදගත්. එතකොට පුතේ සත්ව පාලනයේදී යොදාගත් සතුන් වර්ග තමයි මේ ඉන්නේ. විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම සත්ව පාලනයේදී ඇති කළ සතුන් තමයි මේ අය. අපි ලියාගමු සත්ව පාලනයේදී යොදාගත් සතුන් වර්ග සතුන් තමයි ප්‍රධාන වශයෙන්ම හොඳයි කවිෂා සත්ව පාලනයේදී ඇති කරපු සතුන් අතර අපිට දකින්නට ලැබෙන්නේ.
Vinuka, hundai putha. Lochana, hundai putte. එතකොට මේ සතුන් ඇති කරලා මොනවද මේ අය ලබාගෙන තියෙන ප්‍රයෝජන මේ අය කටයුතු පහසු කර ගැනීම සඳහා මේ සතුන් කොහොමද යොදාගත්තේ කියලා තමයි දැන් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම පුතේ ගවයා කියලා කියන්නේ අපේ පැරණන්ගේ කටයුතු පහසු කර ගැනීම කියන කාර්යයේදී විශාල දායකත්වයක් සපයපු සත්වයෙක් විවිධ කටයුතු සඳහා මේ ගවයාව යොදාගෙන තියෙන විශේෂයෙන්ම අපි කලින් සාකච්ඡා කරා මතක ඇති කෘෂිකාර්මික කටයුතු සඳහා ගවය යොදාගන්නේ. ඒ අරුණහම ප්‍රවාහන කටයුතු සඳහා ගවය යොදාගෙන තියෙනවා. ඒ අරුණහම පස්ගෝ රස ලබා ගැනීම සඳහා ගවයින් යොදාගෙන තියෙනවා. මෙන්න මේ කියන ප්‍රයෝජන රාශියක් ගවයින්ගෙන් අපේ අතීත ජනතාව ලබාගෙන තියෙනවා. මේ නිසාම ගවයින් මස් පිණිස ඇති කරේ නැහැ. මොකද ගවයින්ගෙන් මේ ඇයිට විශාල ඵල ප්‍රයෝජන රාශියක් ලැබිලා තිබුණු නිසා. කෘෂිකාර්මික කටයුතු වලදී ගවයින් යොදාගත් ආකාර ගැන ඔගලන්ට මතක ඇති. අපි බලමු කොහොමද කෘෂිකාර්මික කටයුතු සඳහා ගවයින් යොදාගත්තේ කියලා. විශේෂයෙන්ම මතකයේ අපි කිව්වා මඩ ගොවිතැනේදී නැත්නම් වාරි ගොවිතැනේදී සීසෑම සඳහා මී ගවයින් බැඳි නකුලක් යොදා ගැනීම සිද්ධ කරා කියලා. එතකොට මෙන්න මේ සීසෑමේ කාර්ය සඳහා කුඹුරු ගොවිතැනේ තියෙන මූලිකම පියවර සඳහා ගවයින් යොදා ගැනීම සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම තමයි පුතේ ගොයම් මැඩීම කියන කාර්ය සඳහා කියන්නේ ගොයම් පෑගීම කියන කාර්ය සඳහා ගවයින් යොදා ගැනීම සිද්ධ මූලික ආරම්භක පියවරක් වෙච්ච සීසෑම සඳහා අවසන් අධීරයේ තියෙන පියවරක් වෙච්ච ගොයම් ගහෙන් වී ටික වෙන් කර ගැනීම කියන කාර්ය සඳහා කියන මේ කාර්යයන් වලට ගවයින් යොදාගෙන තියෙනවා. මොන කෘෂිකාර්මික කටයුතු සඳහා ගවයින්ගේ සහයෝගයක් විශාල සහයෝගයක් අපේ පැරණි ජනතාවට ලැබිලා තියෙනවා. මෙන්න මේ නිසා මේ අය ගවයින් ඇති කිරීම කරලා තියෙනවා. ඒ අරුණහම අපි කිව්වා හිතින් සඳහන් කරා ගවයින් මොනවා සඳහාද තව යොදාගෙන තියෙන්නේ ප්‍රවාහන කටයුතු සඳහා. ප්‍රවාහන කටයුතු සඳහා ගවයින් යොදාගෙන තියෙනවා. ප්‍රවාහනය කියුවහම මිනිසුන් ප්‍රවාහනය කිරීමට එතකොට විවිධ බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීමට මේ ගවයින් යොදාගෙන තියෙනවා. එතකොට කරත්ත වල බැඳලා තමයි මේ ගවයින් භාවිතා කරලා තියෙන්නේ ප්‍රවාහනය කියන කාරණාවේදී. එතකොට මෙන්න මේ විදිහට ප්‍රවාහනය සඳහා යොදා ගන්න ගවයින්ව හඳුන්වලා තියෙන විශේෂ නමකින් මොකක්ද ගැල් ගොන් නැත්නම් ගැල් මීමුන් කියලා. පැහැදිලිද? ප්‍රවාහනය සඳහා ගවයින් යොදාගෙන තියෙනවා මොනව හරහාද ප්‍රවාහනය කරලා තියෙන්නේ කරත්ත හරහා. එතකොට මේ කරත්ත වල බැඳලා තමයි මේ ගවයින් යොදාගෙන තියෙන්නේ. එහිදී ප්‍රවාහණයට මිනිස්සු ප්‍රවාහණයට වෙන්න පුළුවන් භාණ්ඩ ප්‍රවාහණයට වෙන්න පුළුවන් මෙන්න මේ ප්‍රවාහණය සඳහා යොදාගත් කරත්තවලට නැත්නම් ගවයින්ට ඔවුන්ව හඳුන්වලා තියෙනවා ගැල් ගොන් නැත්නම් ගැල් මීවුන් කියලා. ඔගලන්ට පළවෙනි පින්තූරයේ පේනවා මේ වගේ ගැලක්. ගැලක් කියලා කියන්නේ පුතේ කරත්ත රාශියක් එකිනෙකට සම්බන්ධ කරමින් විශාල වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම. ඒ හරුණහම තනි කරත්තවල ප්‍රවාහන කටයුතු සිදු කරලා තියෙනවා. බර කරත්ත තියෙනවා, එතකොට බක්කි කරත්ත තියෙනවා. මෙන්න මේ විවිධ කරත්ත සඳහා
ගවයින් යොදා ගැනීම සිද්ධ කරලා තියෙනවා. එතකොට මිනිස්සු ප්‍රවාහනයට භාණ්ඩ ප්‍රවාහනයට ගවයින් යොදාගෙන තියෙනවා. මෙන්න මේ ප්‍රවාහන කටයුතු සඳහා යොදාගත්ත ගවයින් හඳුන්වනවා ගැල්ගොන් නැත්නම් ගැල් මීවුන් කියලා. ඒ හැරුණාම පුතේ ගවයින් තවත් යොදාගත්ත ක්‍රමයක් තිබුණා. ඒ තමයි තවලම කියලා කියන්නේ. ඒ කියන්නේ මොකක්ද? මෙන්න මේ විදිහට ගවයින්ගේ පිටේ මොනවා හරි බරක් භාණ්ඩයක් බැඳලා අවශ්‍ය තැනකට අරගෙන යාම සිද්ධ කරමු. මේ විදිහට පිට දෙපැත්තට සමහර විට වියුර දෙකක් වෙන්න පුළුවන්, කුරක් අඟුර දෙකක් වෙන්න පුළුවන්. මේ වගේ මොනවා හරි භාණ්ඩ ප්‍රවාහණය කරපු තවත් ක්‍රමයක් තමයි මේ තවලම කියලා කියන්නේ. ගවයින්ගේ පිටේ බාණ්ඩ බැඳ රැගෙන යාම තමයි අපි තවලම කියන විශේෂ නමෙන් හඳුන්වන්නේ. පැහැදිලිද? උන ගවයා කියන සත්ව ඇති කිරීමෙන් මේ වගේ විශාල ප්‍රයෝජන රාශියක් අතීත ජනතාව ලබාගෙන තියෙනවා. අපි ලියාගමු මේ චාට් එක මේ විදිහට ඇඳගමු හැමෝම. ගවයා සත්ව පාලනයේදී ගවයා තමයි විශේෂම සත්වයා වුණේ. ගවයා යොදාගත්ත මොනව සඳහාද? කෘෂිකාර්මික කටයුතු සඳහා. කෘෂිකාර්මික කටයුතු සඳහා. හොඳයි, භාෂින් චාට් එක ඇන්දද? කෘෂිකාර්මික කටයුතු සඳහා. ඊළඟ එක ප්‍රවාහන කටයුතු සඳහා. හොඳයි අනුදි, ප්‍රවාහන කටයුතු සඳහා. අනිත් එක තමයි පස්ගෝ රස ලබා ගැනීම සඳහා. කෘෂිකර්මාන්තයේදී ප්‍රවාහනයේදී අපේ පැරැන්නන්ට නැතුවම බැරි සත්වයෙක් තමයි මේ ගවයා කියලා කියන්නේ. එතකොට අපි කිව්වා කෘෂිකර්මාන්තක කටයුතු සඳහා, කෘෂිකාර්මික කටයුතු සඳහා කොහොමද ගවයින් යොදාගෙන තියෙන්නේ කියලා. කෘෂිකාර්මික කටයුතු වලදී සීසෑම, ගොයම් මැඩීම කියන කාර්යයන් සඳහා තමයි ගවයින් යොදාගෙන තියෙන්නේ. චාට් එක ඇඳගත්තට පස්සේ අපි මෙහෙම ලියාගමු. තරුෂි ලියන්න නැද්ද? හොඳයි කවිෂා. හොඳයි,
චාට් එක ඇන්දර පස්සේ අපි මෙහෙම කරුණක් ලියා ගමු සී සෑම හා ගොයම් මැඩීම සී සෑම හා ගොයම් මැඩීම සීසෑම හා ගොයම් මැඩීම යන කෘෂිකාර්මික කටයුතු වලදී කෘෂිකාර්මික කටයුතු වලදී කෘෂිකාර්මික කටයුතු වලදී ගවයින් යොදා ගැනීම සිදු කර තිබේ ගවයින් යොදා ගැනීම සිදු කර තිබේ ගවයින් යොදා ගැනීම සිදු කර තිබේ. ආයි මුලින්ම කියන්න. සීසෑම හා ගොයම් මැඩීම යන කෘෂිකාර්මික කටයුතු වලදී ගවයින් යොදා ගැනීම සිදු කර තිබේ. ඊට පස්සේ ඊළඟ කරුණ අපි ලියාගමු මිනිසුන් ප්‍රවාහනයට හා ඊළඟ කරුණ මිනිසුන් ප්‍රවාහනයට හා චාට් එකෙන් පස්සේ දෙවෙනි කරුණ මිනිසුන් ප්‍රවාහනයට හා
Madam. Mr. Connection problem එක. අපිට බලන්න නේද? ඒ ගන්නපා. ඇයි දන්නේ? Connection problem එකක්. කවුද මේ මයික් මියුට් කරන්නේ? මේ මන්ද අප්පා. මේ කතා කරනකොට මේ නැතිකේ කාර්මික දෝෂයක් නිසා ක්ලාස් එක කට් වුණා. එහෙනම් නේද ඔයගලන්ට මාව?
හොඳයි. මම හෙනවද ෂෙයා කරපු ස්ක්‍රීන් එක පේනවද පුතේ ඔයාලට පේනවනම් මට හෑන්ඩ් මාක් එකක් දාන්න බලන්න. හරි. එහෙනම් ලියමු. අපි දෙවැනි කරුණ තමයි ලියලී හිටියේ. මිනිසුන් ප්‍රවාහණයට හා මිනිසුන් ප්‍රවාහණයට හා බාණ්ඩ ප්‍රවාහණයට මිනිසුන් ප්‍රවාහණයට හා බාණ්ඩ ප්‍රවාහණයට කරත්ත කරත්ත සඳහා කරත්ත සඳහා ගවයින් යොදාගෙන තිබේ ගවයින් යොදාගෙන තිබේ ගවයින් යොදාගෙන තිබේ ඔවුන් ගැල් ගොන් ඔවුන් ගැල් ගොන් ගැල් ගොන් කමාවක් දාලා ගැල් මීවුන් ගැල් ගොන් කමා ගැල් මීවුන් යනුවෙන් හඳුන්වයි මේ කරත්තවල මිනිස්සුන්ගේ බර ප්‍රවාහනය කරන්න බාණ්ඩවල බර ප්‍රවාහනය කරන්න ගවයින් යොදා ගත්තා අපි කිව්වා මේ බාණ්ඩ ප්‍රවාහනයේ තවත් ආකාරයක් තිබුණා කරත්ත හැරුණාම විශේෂ නමක් කිව්වා අපි ඒකට මොකක්ද කවලම කියලා ඊළඟ කරුණ අපි ලියාගමු කරුණක් විදිහට ලියාගමු ගවයින්ගේ පිටේ ගවයින්ගේ පිටේ ගවයින්ගේ පිටේ බාණ්ඩ බැඳ ගවයින්ගේ පිටේ බාණ්ඩ බැඳ රැගෙන යාම තවලම ලෙස හැඳින්වේ තවලම ලෙස හැඳින්වේ අපි ඊට පස්සේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ ගවයින්ගෙන් අපි ඊළඟට ලබා ගන්න ප්‍රයෝජනය මොකක්ද මේ පස්ගෝ රස කියලා කියන්නේ මොකක්ද කියලා පස්ගෝ රස කියලා කියන්නේ පුතේ මේ ගෝ කියන ශබ්දයෙන් නැත්නම් මේ අක්ෂරයෙන් අදහස් කරනවා ගවයා කියන එක රස යන්නේ අදහස් කරනවා ආහාර කියන එක. ඒ වගේම පස්
මුලින් මේ යෙදෙන පස් කියන එකෙන් අදහස් කරනවා පහක් කියන එක. එතකොට මෙන්න මේ ගවයාගෙන් ලබා ගන්නා ආහාර වර්ග පහ කියන එක තමයි මේ පස්ගෝ රස කියලා කියන්නේ. එතකොට ගවයාගේ කිරි ආශ්‍රිතව නිෂ්පාදනය කරන නිෂ්පාදන වර්ග පහක් තමයි මේ පස්ගෝ රස කියලා කියන්නේ. පැහැදිලිද? මේ පස්ගෝ රස කියන වචනේ තේරුම තමයි ඔය දැන් කියලා දුන්නේ. ගෝ කියන එකෙන් ගවයා, රස කියන එකෙන් ආහාර, පස් කියන එකෙන් පහක් කියන එකක් තමයි අර්ථවත් වෙන්නේ. එතකොට මේ ගවයාගෙන් ලබා ගන්නා ආහාර වර්ග පහ කියන එක තමයි මේ පස්ගෝ රස කියලා අපි හඳුනා ගන්නේ. පැහැදිලිද? පස්ගෝ රස කියලා කියන්නේ ගවයාගෙන් ලබා ගන්නා ආහාර වර්ග පහ කියන එක. අපි ලියාගමු පස්ගෝ රස යනු. පස්ගෝ රස යනු. ගෝ යන්නෙන් ගවයාද රස යන්නෙන් ආහාරද පස් යන්නෙන් පහක් යන්නද අදහස් පස් යන්නෙන් පහක් යන්නද අදහස් කෙරේ. ඒ අනුව ගවයාගෙන් ලබා ගන්නා ආහාර පහ පස්ගෝ රස ලෙස හඳුනාගත හැකිය. මොනවද අපි මේ ගවයින්ගෙන් ලබා ගන්න ආහාර වර්ග පහ? පළවෙනි එක පේනවා එළ දෙනුන්ගෙන් ලබා ගන්නා කිරි. මේ එළ කිරි තමයි මූලිකවම ගවයින්ගෙන් ලබා ගන්න ආහාරයක් වෙන්නේ.
එතකොට පළවෙනි එක කිරි. ඊට පස්සේ ඊළඟ එක අපි ලියාගමු පළවෙනි එක කිරි කියලා ලියාගන්න. පළවෙනි එක කිරි. දෙවෙනි එක දී කිරි. දෙවෙනි එක දී කිරි. දෙවෙනි එක දී කිරි. තුන්වෙනි එක වෙඬරු. වෙඬරු. තුන්වෙනි එක වෙඬරු. හතරවෙනි එක මෝරු. මෝරු. පස්වෙනි එක තමයි පුතේ ගිතෙල් කියලා කියන්නේ. ගිතෙල්. පස්වෙනි එක ගිතෙල්. මෙන්න මේ කියන ආහාර වර්ග පහට තමයි අපි පස්ගෝ රස කියලා කියන්නේ. මොනවද? කිරි, දී කිරි, වෙඬරු, මෝරු, ගිතෙල්. මෙන්න මේ ආහාර වර්ග පහට තමයි පස්ගෝ රස කියලා කියන්නේ. එළදෙනුන්ගෙන් දොවා ගන්නා කිරි. ඒ විදිහටම අපේ පැරණිනුත් ආහාරයට ලබාගෙන තියෙනවා. සමහර මේ කියලා කිරි රත් කරලා පානය කරනවා මේ විදිහට. ඒ වගේම දී කිරි විදිහට වර්තමානයේ නම් දී කිරි ගොඩක් වෙලාවට අතුරුපසක් විදිහට තමයි භාවිතා කරන්නේ. හැබැයි අතීතයේදී විවිධ ආහාර වර්ග හදද්දි මේ දී කිරි ඔවුන්ගේ ආහාරයට නියය එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ වෙඬරු කියලා කියන්නේ වර්තමානයේ නම් අපි හොඳින්ම දන්න බටර් කියන්නේ. මෙන්න මේකට තමයි මේ වෙඬරු කියලා හඳුන්වලා තියෙනවා. අපි අද හඳුන ගන්න බටර් වලට තමයි අතීතයේ වෙඬරු කියලා භාවිතා කරලා තියෙන්නේ. ඒක මේ වෙඬරුත් ඒ ඇගේ විවිධ ආහාර සඳහා භාවිතා කරලා තියෙනවා. ගිතෙලු ඒ ඇගේ ආහාර අවශ්‍යතාවයේදී විවිධ දේවල් නිෂ්පාදනය කර ගැනීමේදී ගිතෙලු ආහාරයක් විදිහට මේ අය භාවිතා කරලා තියෙනවා. මෙන්න මේවට තමයි අපි පස්ගෝ රස කියලා කියන්නේ. මොන අපි අද කතා කරා කෘෂිකර්මාන්තයේ ප්‍රධාන මාතෘකාවක් වෙච්ච සත්ව පාලනය පිළිබඳව. සත්ව පාලනය කියන්නේ මොකක්ද? සත්ව පාලනයේදී මොන වගේ සතුන් දැති කරන්නේ නේද? සත්ව පාලනය කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා සහ ආහාර සපුරා ගැනීම සඳහා සතුන් ඇති කිරීම කියලා කිව්වා අපි. එතකොට මොන වගේ සතුන්ද ඒ සඳහා ඇති කරලා තියෙන්නේ? එතකොට මිහිදී අපි මුලින්ම අවධානය යොමු කරා ගවයා කියන සත්වයා පිළිබඳව. එතකොට අපි කිව්වා ගවයාගේ කෘෂිකාර්මික කටයුතු වලදී සහයෝගය හම්බ වෙනවා, ප්‍රවාහනයේදී කටයුතු වලදී සහයෝගය හම්බ වෙනවා. ඒ වගේම පස්ගෝ රස ලබා ගැනීමත් විශේෂයෙන්ම වැදගත් වෙනවා. මේ තරම් ලොකු උපකාරයක් පැරණි ජනතාවට ගවයාගේ ලැබිලා තියෙනවා. අන්න ඒ නිසාම පුතේ මස් පිණිස ගවයේ නැති කිරීම පැරණන් සිදු නොකළ දෙයක්. මස් පිණිස ඔවුන් ගවයේ නැති කරේ නැහැ. හොඳයි. අද දවසේ සාකච්ඡා කරපු කොටසේ මොන හරි ගැටලුවක් තියෙනවද? මං චැට් එක ඔන් කරන්න. හොඳයි, කාට හරි උත්තරයක් දෙන්න පුළුවන්ද? සත්ව පාලනය කියන්නේ මොකක්ද කියලා?
අනුදී කියන්න බලන්න සත්ව පාලනය කියන්නේ මොකක්ද කියලා මිනිසාගේ එදිනෙදා කටයුතු පහසු කර ගැනීමත් ආහාර පිණිසත් සතුන් ඇති කිරීම හොඳයි බොහොම හොඳයි අනුදී කාට හරි කියන්න පුළුවන්ද තවලම කියන්නේ මොකක්ද කියලා අනුහස් පුළුවන්ද තවලම කියන්නේ මොකක්ද කියලා කියන්න ටීචර් ගවයින්ගේ පිටේ බාණ්ඩ බැඳලා ගෙනියන එකට තමයි තවලම කියන්නේ බොහොම හොඳයි අනුහස් आहार पहा मुनवद ගවයාගෙන් ලබා ගන්න ආහාර පහ පස්ගෝරස ලෙස හඳුනාගත හැකිය. හොඳයි. පස්ගෝරස කියලා දැන් අපි හඳුනා ගන්නවනේ මෙන්න මේ ආහාර පහක් කියන එක තමයි මේ පස්ගෝරස කියන වචනේ තේරුම කියලා. මොනවද අපි මේ පස්ගෝරස කියලා කිව්වේ පුතේ? අනුත්තරයට පුළුවන් උත්තරයක් දෙන්න. बेंडरु मोर कियन मेन्न मे आहार वर्ग पह तमय अपि गवयिन्गेन लबा गत्ते मेवट तमय अपि पस्गो रस कियला किव्वे काटर कियन्न पुलुवन्द कृषिकर्मान्तयेदी हैदिरी वहगन्न कृषिकर्मान्तयेदी गवयिन् योदागत् आकार देक मुनवद कियला हसिन्दु पुलुवन्द कियन्न कृषिकर्मांतेदी गवीन्युदागत आकार देख मैंने मे विधि विविध प्रयोजन लबागनी संधा सतु नतिकिरीम तमाय सत्त पालने केला अपि साकच्छा करे ईलंग दवसेदी मे पाडमी इतिरी कोटस साकच्छा करन्न बलापुरुत्तु वेनवा अद दवसेदी एकतु वेला हितुब दोल पुताल हम देनाटम गोडाक स्तुति ईलंग दवसेदी थांबु वेमु एतकन दोल पुताल हमुंतम आयुबोवन्